පිනතුනි අපි පහුගිය දේශනාවේ සඳහන් කළා මේ ආනාපාන සති කතාව පිළිබඳව පෙර වර්ණනා නොකරපු තැනකට එළඹුණා කියලා. ඒක නැවත පැහැදිලි කරනවා මේ ආනාපාන සතිය පිළිබඳව ත්‍රිපිටකයේ කොහෙවත්ම අර්ථකථනය කරලා නැති කාරණාවක්. පටිසම්භිදා මග්ගපාලියේ මේ ආනාපාන සති කතා කියන තැනින් පටන් ගන්නවා කියලා. ත්‍රිපිටකයේ වෙන කිසිම තැනක මේ තරම් වර්ණනා කරලා නැහැ. එනං ඒ අපූර්ව වර්ණනාව තමයි මේ ආනාපාන සති කතාව තුළ තියෙන්නේ. ඒ නිසායි මේක මේ තරම්ම වටිනවා කියලා සඳහන් කළෙත් තරමක් ගැඹුරුයි කියලා සඳහන් කළෙත්. සඳහන් කරනවා එය එසේම සඳහන් කරනවා. මොකද පෙර නොකරන ලද අර්ථ වර්ණනාවට දැන් එළඹිලයි ඉන්නේ කියලා සඳහන් කරනවා. පෙර වර්ණනා නොකරපු තැනට දැන් එළඹිලයි ඉන්නේ. ඒ නිසා එහි විශේෂත්වය මුලින්ම පැහැදිලි කරලා තියෙනවා. විශේෂත්වය මොකද්ද? පෙරට වඩා තියෙන විශේෂත්වය කියන කාරණාව. අයංහි ආනාපාන සති කතා, මේ ආනාපාන සති කතා දිට්ටි කතා සුවිනීත දිට්ඨාදීන වස්ස, දිට්ටි කතා සුවිනීත දිට්ඨාදීන වස්ස මිත්‍යා දෘෂ්ටි 62 පිළිබඳව හදාරලා, මේ ධර්මයේ මිත්‍යා දෘෂ්ටි 62 පිළිබඳව හදාරලා තමයි ආනාපාන සති කතාවට යන්නේ. අපි මුලින් සඳහන් කළා මේ කාරණාව බුදුරජාණන් වහන්සේ ධර්මය තනින් තනින් ඉගෙන ගන්න කියලා නෙමෙයි දේශනා කළේ කියලා. මුල ඉඳලා ඉගෙන ගන්න කියලා. එහෙනම් යම් කෙනෙක් ත්‍රිපිටකය පරිහරණය කරන්න පුළුවන් වෙනවා නම් ඉස්සරලාම පරිහරණය කරන්න පටන් ගන්න කියලා කිව්වේ දීඝනිකායයි. කෙටි කෙටි සූත්‍ර තියෙනවා කියලා වෙනත් අංගුත්තර නිකායෙන් වාගේ පටන් ගත්තොත් සඳහන් කරනවා එහෙම පටන් අරගෙන ඉස්සරහට ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට දීඝනිකාය දිහාට වාගේ ගියොත් ඊට පස්සේ පැටලෙන්න පටන් ගන්නවා. එතකොට අපිට විසඳ ගන්න බැරුව යනවා. ආන් ඒ නිසායි දේශනා කරන්නේ ඉස්සරලාම දීඝනිකායෙන් පටන් ගන්න කියලා. අති දීර්ඝ ධර්ම කාරණා සාකච්ඡා කරලයි තියෙන්නේ. ආන් ඒ තැන්වල සාකච්ඡා කරලා තියෙන කරුණු සමහර වෙලාවට මේ කෙටියෙන් සඳහන් කරලා තියෙන සූත්‍ර ගාවට එනකොට විස්තර කරලා නැහැ. එතකොට මේ ටික ඉගෙනගෙන අතෙන්ට යනකොට අපි පැටලෙන්න පටන් ගන්නවා. ආන් ඒ නිසා පිටකේ හදාරනවා නම් ඉස්සරලාම පටන් ගන්න ඕනේ දීඝනිකායෙන්. එහෙනම් මේ ධර්මයේ හදාරන කොටත් පිළිවෙලක් තියෙන්න ඕනේ කියලා දේශනා කළේ ඒකයි. එහෙනම් මේ ආනාපාන සති කතාව සාකච්ඡා කරන්න එනකොටත් හරියටම මෙතෙන්ට එළඹෙනවා නම් තෙසැත්තෑ ඥාන පිළිබඳව සාකච්ඡා කරන්නම ඕනේ. එතකොට තමයි භාග්‍යතුන් වහන්සේගේ ඥාන ශක්තිය අපිට අවබෝධ වෙන්න පටන් ගන්න. ආන් ඒ ඥාන ශක්තිය අවබෝධ වීම තුළ සම්මා සම්බුද්ධ නම් කවුද කියන මහත් වූ ශ්‍රද්ධාව අපි තුළ ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටි පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ කවුද කියලා දන්නව? ඊළඟට මිත්‍යා දෘෂ්ටි පැහැදිලි වෙලා තියෙනවා. එතකොට අපි දැන් හොඳට දන්නවා සම්මා දිට්ඨිය මොකද්ද, මිත්‍යා දෘෂ්ටිය මොකද්ද කියලා. එතකොට අපේ හිත මේ මනස හෝදලා පිරිසිදු කෙරුවා වගේ තියෙන්නේ. ශ්‍රද්ධාවෙන් පිරීලා තියෙනවා, මිත්‍යා දෘෂ්ටියෙන් ඈත් වෙලා තියෙනවා. ආන්ගේ පුද්ගලයාටයි ආනාපාන සති කතා තුන්ගිනියට දේශනා කරලා තියෙන ඔහුට මේක ගැඹුරු වුණාට වහ වහ වැටෙන්න පටන් ගන්නවා. මොකද දැන් ඔළුව හොඳට පිරිසිදුයිනේ. ශ්‍රද්ධාව ඉපදිලා තියෙනවා, මිත්‍යා දෘෂ්ටි වලින් ඈත් වෙලා තියෙනවා. එතකොට මේක වහාම වහාම වැටෙන්න පටන් ගන්නවා. ආන් ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ මුලින්ම මේ කාරණා ටික ඉගෙන ගන්න කියලා. පටිසම්භිදා මග්ගේ තුන්වන පරිච්ඡේදයෙන් තමයි පටන් ගන්න අපි මේ ආනාපාන සති කතාව. ඉතින් තුන්වෙනි පරිච්ඡේදයෙන් පටන් ගත්තා කියලා කියන්නේ පරිච්ඡේද දෙකක් අතහැරලා තියෙනවා. ඉතින් අපි මුලින්ම සඳහන් කළා අපිට කාල වේලාව මදි නිසා කියලා. එතකොට සම්පූර්ණ නැහැ. මේක මේ අපිට මේ සාකච්ඡා මාලාවට තියෙන කාල වේලාව මදි නිසා කියන කතාව නෙමෙයි ඒ කියන්නේ. අපේ ජීවිතේ හැමදේම එහෙමයි. ඉස්කෝලේ ගියත් එහෙමයි. විශ්වවිද්‍යාලෙ ගියත් එහෙමයි. මේ උපාධියක් සම්පූර්ණ කරන්න ඕන නිසා, විෂය මාලාවක් ආවරණය කරන්න ඕන නිසා, විභාගයක් පාස් වෙන්න ඕන නිසා ඇතැම් පොත් වලින් අරගත්ත කොටස් විතරයි අපිට උගන්වන්නේ. උසස් පෙළේ මේ පොතෙන් මේ පරිච්ඡේද ටික විතරයි තියෙන්නේ.
උපාදියට අහවල් පොතෙන් මේ පරිච්ඡේද ටික විතරයි තියෙන්නේ. එතකොට අපි ඒ කාරණාව සම්පූර්ණ කරන්න අවශ්‍ය කොටසක් විතරක් යොදලා තියෙන්නේ. ඒ සම්පූර්ණ ග්‍රන්ථයම අධ්‍යයනය කරගෙන આવොත් එහෙම කරන්න ගියොත් අවුරුදු දෙකෙන් උසස් පෙළ කරන්න වෙන එකක් නැහැ. අවුරුදු හතරකින් උපාධිය ඉවර කරන්න වෙන එකක් නැහැ. ආන් ඒ හින්දා අපේ අවශ්‍යතාවයේද කාල වේලාව මදි නිසා අපි කොටස් කරලා අරගෙන තියෙනවා. හැබැයි එතකොට ඉතින් සම්පූර්ණ ප්‍රඥාවක් ලැබෙන්නේ නැහැ. අවශ්‍ය ටික විතරයි දන්නේ. ඒ කාරණාවෙම වෙන පරිච්ඡේදයක තියෙන එකක් ඇහුවොත් අපි පැටලෙනවා. අපි දන්නේ නැහැ ඊට පස්සේ. ආන් ඒ නිසා නමුත් අද අපිට මෙහෙම සාකච්ඡා කරන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ හැම කාරණාවක්ම මුල ඉඳලා මනාව අධ්‍යයනය කරනවා නම් මේ ගමන යන්න හරි ලේසි කියන කරුණයි ඒ සඳහන් කළේ. මේ දේශනාවට විතරක් බලපාන කාරණාවක් නෙමෙයි ඒක, අපේ මුළු ජීවිතේටම බලපාන කාරණාවක්. නිවන අරමුණු කරන පුද්ගලයා පෙරකී පරිද්දෙන් ආකාර පහක් යටතේ හොඳින් ඉගෙන ගත යුතුයි කියලා අපි පැහැදිලි කළා. පෙරකී පරිද්දෙන් කියලා කියම අපි දන්නවා දැන් භාග්‍යතුන් වහන්සේ කොහොමද ධර්මය අධ්‍යයනය කරන්න කිව්වේ කියලා. සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. මේ ආකාර පහෙන්ම හොඳට අධ්‍යයනය කරපු පුද්ගලයාට නිවන අවබෝධ කරන්න හරි පහසුයි කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ආන් ඒ නිසා ඒ විදිහටම අධ්‍යයනය කරගන්න විවේකයක් යොදාගෙන පුළුවන්කම තියෙනවා නම් යම් සූත්‍ර කොටසක් හරියටම අධ්‍යයනය කරන්න පුළුවන් නම් ඒක අපිට හරි වටිනවා කියන කාරණාවයි අපි මේ සඳහන් කළේ. පටිසම්භිදාවේ පිළිමතනේ මුලින්ම සඳහන් කරලා තියෙන්නේ ඥාන කතා. දැන් ඒක අපි හොඳටම දන්නවා. මුලින්ම සඳහන් කරන්නේ ඥාන කතා, ඊළඟට සඳහන් කරන්නේ දිට්ටි කතා. මේ ඥාන කතාවෙන් හිත පිරිසිදු කරගෙන දිට්ටි කතා වලින් ආදීනව හොඳට දැකලා මේ අපි කරන යම් දේවල් වල ආදීනව මනාව දැකලා ආන් එහෙම දැක්ක පුද්ගලයාටයි ආනාපාන සතිය සුදුසු. ඥානයේ පිරිසිදුයි, ශ්‍රද්ධාව වැඩි, මිත්‍යා දෘෂ්ටි ආදීනව දන්නවා. එයාට ආනාපාන සතිය ඊටාම සුදුසුයි. එහෙනම් ආනාපාන සතියට හොඳ ධර්ම අවබෝධයක් ඊටාම සුදුසුයි කියන කාරණාව මෙතනින් පැහැදිලි වෙනවා. දිට්ටි කතාය සුවිනීත දිට්ඨාදීනවස්ස දිට්ටි කතාවෙන් මනාව මිත්‍යා දෘෂ්ටිවල ආදීනව දැක්ක කෙනාට මිච්ඡා දිට්ටි මල විසෝදනේය සුවිසුද්ධ චිත්තස්ස මිත්‍යා දෘෂ්ටිය නැමැති මල පිරිසිදු කිරීමෙන් ඊතා පිරිසිදු සිතක් ඇති වෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැමැති මල කියලා කියන්නේ කෙලෙස්. මිත්‍යා දෘෂ්ටිය නැමැති කෙලෙස් අවබෝධ කරලා අයින් කරලා දාපුවම එයාගේ හිත මනාව පිරිසිදු වෙනවා. අපි තුලත් ඕනතරම් ඒ වගේ දෘෂ්ටිගතයන් තියෙන්න පුළුවන්. ඒ දෘෂ්ටිගතයන් තියෙන නිසා අපි සමහර වෙලාවට ජීවිතේ මේ අපල, එහෙම නැත්නම් කේන්දර, එහෙම නැත්නම් නැකත් මේ වගේ දේවල් වලට අපි එළඹිලා තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ කොහොමවත් නැකත් පිළිබඳව සඳහන් කරලා නැහැ. ධර්මකාරණාවනි සඳහන් කරන්න ඕනි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ තිරස්චීන විද්‍යා කියලා ඒවට. තිරස්චීන විද්‍යා. වෙනමම සූත්‍රයක පැහැදිලි කරනවා. බලන්නත් එපා, ආහන්නත් එපා, පුරුදු වෙන්නත් එපා, ඉගෙන ගන්නත් එපා, උගන්නන්නත් එපා, මේ වගේ දේවල්. එනිසා තිරස්චීන විද්‍යා කියලාමයි පැහැදිලි කරලා තියෙන්නේ. මේ ඒ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ අගය කරලා දේශනා කරපු කිසිම තැනක් පිටකේ නැහැ. එහෙනම් යම් දෘෂ්ටිගතයන් අපි තුල තියෙනවා. එතකොට අපල කියලා කියහම සංසාරේ ජීවිතවල අපි කරපු යම් අකුසල කර්මයන් අපිට විපාක දෙන්න හදන වෙලාව. ඒ වෙලාවට සමහර කෙනෙක් බොහෝම ධනවත් කෙනෙක් වේගෙන් ධනෙම් පිරිහෙනවා වෙන්න පුළුවන්. ඊටාම නිරෝගීව හිටපු කෙනෙක් හදිසියේ ලෙඩ වෙලා දීර්ඝකාලීනව ලෙඩෙක් බවට පත් වෙන්න පුළුවන්. වෙනත් අනතුරු වලට භාජනය වෙන්නත් පුළුවන්. තමන් ආශ්‍රය කරපු අය අතරින් අප්‍රසාදයටපත් වෙලා කොන් වෙලා තනි වෙන්නත් පුළුවන්. විශාල පිරිසක් පරිවාර සම්පත්තියක් තිබුණ කෙනෙක්. නමුත් කවුරුවත් නැතුව අන්තසරණ තත්වයටපත් වෙන්න පුළුවන්. සමහරලාට දරුමල්ලංගෙන් පවා දරුමල්ලන්ට පවා එපා වෙලා අයින් කරලා දාපු කෙනෙක්
වෙන්න පුළුවන්. මේ වගේ තැන් වලට සංසාරේ අකුසල කර්මයන් බල නොපාන තැනුත් නැතුවම නෙමෙයි. ආන් ඒ නිසා සමහර වෙලාවට එතකොට මේ නැකත් ශාස්ත්‍රයේ මේ කේන්දර බැලීම වාගිවුවා නැද්ද? ලෝකෙ තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කලින් ඉඳලම ලෝකෙ මෙව්වා තිබුණා. ඒ තිබුණ නිසා තමයි බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ ඉපදිච්ච වෙලාව මේ ආදී කරුණු පිළිබඳවත් නැකත් සඳහන් කරලා තියෙනවා. එතකොට මේ නැකත් මේ කේන්දර වාගේ දේවල් ප්‍රතික්ෂේප කෙරුවේ සිද්ධාර්ථ කුමාරයාත් 29 අවුරුද්දක් ගිහි ගෙදර ජීවත් වෙලා 35 වර්ෂයෙන් සම්මා සම්බුද්ධත්වයේ ලැබුවට පස්සේ උන්වහන්සේ මේවා ප්‍රතික්ෂේප කළේ. එතකොට සිද්ධාර්ථ කුමාරයා හැටියට ඉන්න කාලේ මේවා ප්‍රතික්ෂේප කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ වුණ ගරු කළා කියන එක නෙමෙයි. එහෙනම් උන්වහන්සේ ඉපදිච්ච වෙලාවෙත් එදා සමාජයේ තිබිච්ච නිසා නැකත් හදලා තිබුණා. බෝසතාණන් වහන්සේ ඉපදුනේ අහවල් නැකතින් ය කියලා ආශ්චර්ය අද්භූත ධර්ම සූත්‍රයේ පැහැදිලි කරන තැන්වල විස්තර කරනවා. මේ ධර්ම කාරණාව හරියට වැටහුනේ නැත්නම් කෙනෙක් පැටලෙන්න පුළුවන්. එහෙනම් අහවල් සූත්‍රයේ උන්වහන්සේ ඉපදිච්ච තැනත් නැකතක් ගැන කතා කරනවා. නමුත් මේ වාගේ තැන්වල මේ නැකත් වාගේ දේවල් ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒ මොකද්ද කියන්නේ කියලා පැටලෙන්න පුළුවන්. එහෙනම් බුද්ධත්වයට පත් වෙලා භාග්‍යවතුන් වහන්සේ තමයි මේවා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. එහෙනම් අපල නමින් ජීවිතයට එළඹෙන යම් යම් කරුම තමයි තියෙන්නේ. අපි යම් දෛවඥයෙක් ගාවට ගිහිල්ලා ඇහුවොත් මේ වාගේ හේතුවක් තියෙනවා, අසනීපයක් තියෙනවා, මේ යම් යම් කටයුතු වලට වෙනදා වාගේ දැන් උද්‍යෝගයක් නැහැ, මොකද්ද හේතුව කියලා බැලුවොත් ඒගොල්ලෝ සමහර ලාවට යන්තරයක් දානවා. ඉතින් ඒ වෙලාවට උපදෙස් දෙනවා අපිට බෝධි පූජා හතක් තියන්න, දානයක් දෙන්න, අටපිරිකරක් පූජා කරන්න. අපිට හරියට ඒ වාගේ උපදෙස් හම්බ වෙනවා. අපි ඒවට ක්‍රියාත්මකත් වෙනවා. සමහර ලාට බෝධි පූජා හතක් තියලා නැත්නම් දානයක් දීලා මේ කටයුතු ඉවර කරාම අර තිබිච්ච තත්වයට මගහැරිලා ගිහිල්ලා ආයේ ප්‍රകൃති තත්වයටත් එනවා. එතකොට මොකක්ද ඒකෙන් උනේ? දැන් අපි සංසාරෙ තිබිච්ච පින් අඩු වෙලා ගිහිල්ලා. දැන් ඒකට පින් බලවත් වෙලා පින් වල බලය අඩු වෙනකොට අකුසල් වල බලය වැඩි වෙනවා. එතකොට අකුසල් ටික අර වතුර අඩු වෙන වලට වතුර ඒ පැත්තට ගලාගෙන එනවා වගේ අපි පැත්තෙන් දැන් අකුසල් වැඩියෙන් ගලාගෙන එනවා. ආන්ගේ අකුසල් වල බලපෑම දැන් අපේ ජීවිතේට එළඹිලායි තියෙන්නේ. දැන් ආය බෝධි පූජා තියලා දන් දීලා මේ වගේ දේවල් කරාම ආයෙත් අර අඩු වෙලා තිබිච්ච වලට ආයෙ වතුර මෙහින් පිරෙලා සමහරලාට බොර වතුර අයින් වෙලා පිරිසිදු වතුර ඇති වෙනවා වගේ දැන් අර අඩු වෙලා තියෙන පින් පැත්තට අර පින් කන් ටික කරාම ආයෙත් පින් පිරෙනවා. පින් පිරුණට පස්සේ අර අකුසල ධර්මයන් ටික ආයෙත් තල්ලු වෙලා යනවා. හැබැයි අපි ගාව තියෙන වැරද්ද තමයි අපි බෝධි පූජා කරන්නේ මේ වාගේ කාරණාව කීවහම විතරයි. දිගටම කරන බවක් නැහැ. බෝධි පූජා හතක් තියන්න කිව්වොත් බෝධි පූජා හත තියෙනවා. ඊට පස්සේ බෝධිය තියෙනවද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ. එතකොට ආයෙත් ටික අකුසල් අඩු වෙලා කුසල් අඩු වෙලා අකුසල් ආයෙ එනවා. ආන් ඒ නිසයි සඳහන් කළේ හරියටම තෙරුවන් සරණ ගියපු කෙනාට කවදාවත් මේ අපල බලපාන්නේ නැහැ. ආන් ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රේෂ්ඨ බෞද්ධයාට මේ වගේ දේවල් වලින් කරදර නැහැ කියලා පැහැදිලි කරලා තියෙන. හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගියා නම් එයාගේ ජීවිතේට පව් ගලන්නේ නැතුව යනවා. පව් එනවා එක නතර වෙනවා, අඩු වෙනවා. ආන් එතකොට එයාට අපල බලපාන්නේ නැහැ. වෙනස් කරන්න බැරි සාංශාරික මහා කුසල් ඕන තරම් තියෙනවා. ඒ වගේ දේවල් මහරහතන් වහන්සේලාටත් විපාක දුන්නා. නමුත් මේ ලඟ වෙන්න හදන සාමාන්‍ය කුසල් වලට ඒ ජීවිතේට එන්න බැරුව යනවා. ආන් එතෙන්ට ගියා නම් අපිට මේ මිත්‍යා දෘෂ්ටියක් පස්සේ දුවන්න වෙන්නේ නැහැ. අවබෝධය නැති නිසා අපි ඒ පිටිපස්සේ ගිහිලා එයින් සහනයක් හොයන්න උත්සාහ කරනවා. නමුත් සරණ ගියපු කෙනාට එහෙම සහන හොයන්න ඕනේ නැහැ. එහෙනම් ඒකයි මෙතන සඳහන් කළේ මිත්‍යා දෘෂ්ටි නැමැති මල පිරිසිදු කිරීමෙන් ඊතා පිරිසිදු සිතක් ඒ පුද්ගලයාට ඇති වෙනවා. යථා භූතාවබෝධය ඇත්ත ඇති හැටියෙන් අවබෝධ වීම පිණිස සමාධි භාවනා සුකරා හෝති. සමාධි භාවනාව කරන්න පහසුයි. ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්න සමාධි භාවනාව කරන්න හරි පහසුයි. මිත්‍යා දෘෂ්ටිය ඔහුගෙන් බැහැර වෙලා තියෙනවා නම්. සබ්බ සමාධි භාවනා සුච සබ්බ සම් සබ්බ සබ්බඤ්ඤු
බෝධිසත්තානං බෝධිමූලේ ඉමිනාව සමාධිනා සමාහිත චිත්තානං සියලු සමාධි භාවනාවන් සියලු සමාධි භාවනාවන් හිද සියලු සරුවඥ බෝසතාණන් වහන්සේලාට මේ සමාධියෙන් සමාගතිගත වූ සිතින් යථාවබෝධතෝ අයමේව සමාධි භාවනා පදානා නීච කියලා සඳහන් කරනවා. දිට්ටි කතානන්තරං කතිතං සියලු සමාධි භාවනාවන් හිද සියලු සරුවඥ බෝසතාණන් වහන්සේලාට සමාධියෙන් සමාධිගත වූ සිතින් යථාවබෝධතෝ අයමේව සමාධි භාවනා පදානීච දිට්ටි කතානන්තරං කතිතං. ඒ කියන්නේ සියලුම සර්වඥ බෝසතාණන් වහන්සේලා බෝධි මූලයේදී සමාධිගත වූ සිතකින් පටිච්ච සමුප්පාදයේ අවබෝධ කරගන්න යෙදෙනවද, ඒ යථාභූත ඥානයේ පිණිස හිත යොමු කරනවද කියන කාරණාව ඊට කලින් ආනාපාන සති චතුර්ථ ධානයේට සමවදිනවා කියලා සඳහන් කරනවා. එහෙනම් ආනාපාන සතියේ ජීවිතයේ කොච්චර ප්‍රයෝජනවත්ද සසරින් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනාට. අපි කලිනුත් සඳහන් කළා සමහර කෙනෙක් සමහර වෙලාවට ප්‍රශ්නයක් අහනවා, මේ හුලං රැල්ල දිහා බලාගෙන ඉඳලා කොහොමද සසර කෙරවල කරන්නේ කියලා. එහෙනම් ඒකට හොඳ උත්තරයක් මෙතනින් ලැබිලා තියෙනවා. සියලු සබ්බඤ්ඤ බෝසතාණන් වහන්සේලා මේ සියල්ලම දුරුකරනද ඉස්සල්ලාම මේ සියල්ලම දුරු කරලා මේ ආනාපාන සති චතුර්ථ ධානයේට සමවදිනවා. එහෙනම් එතනත් ඒ සියලුම දේවල් ප්‍රහාණය කරන්න හේතු වෙලා තියෙන්නේ ආනාපාන සති සමාධිය. මේ දේවල් වලින් දුර වෙලා තමයි ආනාපාන සතියට එන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටියෙන් හිත නිදහස් කරගෙනම ආනාපාන සතියට ආපු කෙනාට තමයි මේ යථාභූත ඥානය ලැබෙන්නේ. එහෙනම් ඒ වගේ හිත නිදහස් කරගෙන තමයි යථාභූත ඥානය පිළිබඳව හිත යොමු කරන්නේ. හිත යම් ආකාරයකින් යථාභූත ඥානයට යොමු කරනවද, ඒ යොමු කිරීමට කලින් ආනාපාන සති චතුර්ථ ධානයට සමවදිනවා. යථාභූත ඥානය නැත්නම් සරුවඥතා ඥානයට යන්න මුලින්ම ආනාපාන සතිය චතුර්ථ ධානයට තමයි සමවදින්නේ. ආනාපාන සති චතුර්ථ ධානයට සමවදින්න මනාව සිත පිරිසිදු කරන්න මේ මිත්‍යා දෘෂ්ටියෙන් හිත මිත්‍යා දෘෂ්ටි මල හිතෙන් හෝදලාම අයින් කරන්න ඕනේ කියලායි සඳහන් කරන්නේ. එhmenam pinnathini sarvajna wu bosatwaru sandahan karana bodhi moolayata wedama karala metta bhavanawai wadanne. Api ewa sakatcha kala. Issaralama sarvajna wu bosatanan wahanse. Ekenne lowutura buddha rajya laba ganna wu uttamayan wahanseela issaralama bodhi moolayedi samawadinne maitri bhavanawata. ඒ කාරණාව මෙතන සඳහන් කරනවා මෙත්තා භාවනාවයි වඩන්නේ. ඉන් පසුව තමයි ක්‍රමානුකූලව නොයෙක් දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් සමාධි සමාපත්තීන්ට සමවැදිලා. ඉන් පස්සේ නොයෙක් දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් සමාධීන්ට සමවැදිනවා. එහෙම සමවැදිලා තමයි ප්‍රථම යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානයට සමවැදින්නේ. මුලින්ම මෛත්‍රී කර්මස්ථානයට සමවැදිනවා. ඊට පස්සේ ලක්ෂ ගණන් කෝටි ගණන් සමාධීන්ට ඒ ඔස්සේ සමවදිනවා. ඊට පස්සේ තමයි ප්‍රථම යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානයට සමවදිනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානය තමයි ප්‍රථම යාමේ ලබන්නේ. ඒ නිසා සඳහන් කරනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය පළමුවරට බෝසතාණන් වහන්සේ ලැබුවා නෙමෙයි කියලා. ඉස්සරලාම බෝසතාණන් වහන්සේට මේ පුබ්බේ නිවාසානුස්සති කියන ඥානය ලැබුණේ බෝධි මූලයේම නෙමෙයි කියලා කියන්නේ. එහෙනම් පෙරත් පුබ්බේ නිවාසානුස්සති ඥානය තිබුණා. පෙර ඕනතරම් ආත්මවල මේක තිබුණා. සිද්ධාර්ථ කුමාරයාටත් පුබ්බේ නිවාසානුස්සති ඥානය තිබුණා. එයි ආචාර්යවරු ළඟට ගිහිල්ලත් ඒ කාරණාව ඉගෙන ගත්තානේ. ඒ විතරක් නෙමෙයි. මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1කට කලින් දීපංකර භාග්‍යතුන් වහන්සේ ගාව නියත විවරණය ලැබන වෙලාවෙත් උන්වහන්සේට පංච අවිඥා අෂ්ට සමාපත්තිම තිබ්බා. එහෙම තියෙන කෙනෙකුට විතරනේ නියත විවරණ දෙන්නේ. එහෙනම් නියත විවරණ ගන්න වෙලාවේ අවිඥා පංච අවිඥාවම තියෙනවා.
සමාපatti 8ම සමාපatti 8ම තියෙනවා. ඒකනේ සඳහන් කළේ බණපද දෙකයි අහන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේගෙන් බණපද දෙකයි අහන්න ඕනේ නියත විවරණ ගන්න තැන රහත් වෙන්න. ඉතින් ඒකට මොන අත්හැරීමක්ද බණපද දෙකකින් රහත් වෙන්න තියෙන තැන අතහැරලා සංසාරයට බැස්ස කියලා කියන්නේ අපිට හිතෙනවා එහෙනම් අපි වෙනුවෙනුයි මේ මගට බැස්සේ අපි මොනවද කරන්න කියලා. අපි වෙනුවෙනුයි මේ මගට උන්වහන්සේ බැස්සේ බණපද දෙකකින් සසරින් මිදෙන්න තිබිච්ච අවස්ථාව අතහැරලා සසර දුක් විඳින සත්‍යය සංසාරයෙන් නිදහස් කරන්න උන්වහන්සේ මේ තරම් කැපකිරීමක් කරලා තියෙනකොට සිල්පද පහක් වතරක් ගන්න බැරි නම් අපි ඊට කොහොම දක්ෂයි කියලා කියන්නේද? ඒ පහ වතරක් ඉන්න බෑ අපිට. එතකොට අපි දක්ෂයෝ වෙන්නේ ලෝකේ හැබෑ දක්ෂයා බවට පත් වෙනවා මේ පහවත් රැකගත්තොත්. එහෙම වුණොත් අපිට බුදුරජාණන් වහන්සේගෙන් හොඳ සහතිකයක් හම්බ වෙනවා. වෙනනම් පිටරටවල ගිහිල්ලා ගත්ත සහතිකයකටවත් අපි නිරයෙන් නිදහස් කරන්න බෑ. නමුත් මේ පහරකල භාග්‍යතුන් වහන්සේගෙන් සහතිකයක් ගන්න පුළුවන් වුණොත් නිරයෙන් නිදහස් වෙන්න. ඒ විතරක් නෙමෙයි තව තමන් ආශ්‍රය කරන බොහෝ දෙනාට අප්‍රමාණ යහපතක් කරන්නත් ඒකෙන් පුළුවන්කම තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා මේ බෝසතාණන් වහන්සේට බෝධි මූලයේදී විතරක් පුබ්බේ නිවාසානුස්සති ඥානය පහළ වුණා නෙමෙයි කියලා. එහෙමනම් පින්නතුනි මේක විශේෂ කාරණාවක් හැටියට සිහිපත් කරන්න. හේතුව තමයි ආලාර කාලාම කියන තවුසගාවදී ධ්‍යාන හතක්ම පුරුදු කෙරුවා. සත්තිනි ධ්‍යානයට පුරුදු කෙරුවා ආලාර කාලාම ගාව. එතකොට උන්වහන්සේට ඒ ධ්‍යාන ලබන්න අපහසු නැත්තේ ඇයි? මොකද ඒගොල්ලෝ මුළු ජීවිත කාලෙකින් හොයාගත්ත දේ උන්වහන්සේ ඉතාමත්ම කෙටි මොහොතකින් හොයාගත්තනේ ඒගොල්ලෝ ගාවදී. ඒ සංසාරේ පුරුද්ද හින්දානේ ඒක තියෙන නිසා. හතරවෙනි ධ්‍යානයේට එහෙම නැත්නම් හතරවෙනි සමාධිය තියෙන කෙනෙකුට පුබ්බේ නිවාසානුස්සති පහළ වෙනවා. සඳහන් කරන්නේ හතරවෙනි ධ්‍යානයේට සමවදින්න පුළුවන් කෙනෙකුට මේ පුබ්බේ නිවාසානුස්සති පහළ වෙනවා. මේ හතම ප්‍රගුණ වෙන්න ඕනෙත් නෑ. අෂ්ට සමාපත්තිය වලටම යන්න ඕනෙත් නෑ. හතරවෙනි ධ්‍යානයේට සමවදින්න පුළුවන්කම තිබුණා නම් පුබ්බේ නිවාසානුස්සති පහළ වෙනවා. උද්දකාරාම පුත්ත ගාවදී අටවෙනි ධ්‍යානයට පුරුදු කරනවා. ආරාර කාලාම ගාවින් නිදහස් වෙලා යනවා උද්දකාරාම පුත්ත ගාවට. එතනදී අටවෙනි ධ්‍යානය ප්‍රගුණ කරනවා. සඳහන් කරනවා මේ දිබ්බ චක්කු ලබනද හතරවෙනි ධ්‍යානයේ තිබුණාම හොඳටම ඇති කියලා. දිව්‍යමය ඇස ලබනද හතරවෙනි ධ්‍යානයේ හොඳටම ප්‍රමාණවත්. එහෙනම් බෝධි මූලයේදී විතරක් ඉස්සරලාම දිබ්බ චක්කු ලැබුවා නෙමෙයි. කලින් දිබ්බ චක්කු තිබුණා. සඳහන් කරනවා නමුත් මේ කාරණාව සඳහන් කරන පොතපතේ සඳහන් කරන්නේ බෝසතාණන් වහන්සේ මෛත්‍රී කර්මස්ථානයේ සමවැදිය යුතු බොහෝ කලේතු භාවනාවන්ට සමවැදිලා බෝධි මූලයේදී මෛත්‍රී කර්මස්ථානයෙන් බොහෝ සමාධීන්ට සමවැදිලා රාත්‍රී ප්‍රථම යාමේදී පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබනවා කියලා තමයි පොතපතේ සඳහන් කරලා තියෙන්නේ. නමුත් ධර්ම අවබෝධය තියෙන කෙනා දන්නවා මේ බෝධි මූලයේදී විතරක් මේක ලැබුවා නෙමෙයි කියලා. එතකොට බෝධි මූලයේදී මොකද්ද පුබ්බේ නිවාසානුස්සති ඥානයට උනේ කියන එක එහෙනම් අපි දැනගන්න ඕනේ. කලිනුත් තිබ්බනම් බෝධි මූලයේදී ලැබුවා කියලා කියනවනම් කලින් තිබ්බ දැනුමට බෝධි මූලයේදී මොකද උනේ කියන කාරණාවට උත්තරේ පැහැදිලි කරලා තියෙන අපූර්වට සඳහන් කරනවා සරියුත් මහරහතන් වහන්සේ. මොකද බෝසතාණන් වහන්සේට කලිනුත් පුබ්බේ නිවාසානුස්සති තිබුණා කියන එකට පුදුම වෙන්න එපා කියලා කියන්නේ. ඇයි ඒ පුදුම වෙන්න එපා කියන්නේ? සරියුත් මහරහතන් වහන්සේගෙන් ඒකට උදාහරණයක් සඳහන් කරනවා. උපතිස්ස කියන තරුණයා අස්සජී මහරහතන් වහන්සේ හොයාගෙන එනකොට මේ ධර්ම මාර්ගයේ මොකවත්ම දන්නේ නැහැ. හැබැයි මෙතනදී තවත් කාරණාවක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියලා අපි එක සැරයක් පැහැදිලි කළා. කිසිම රහතන් වහන්සේ නමකට තමන්ගේ අවබෝධය ශ්‍රාවකයාට දේශනා කරන්න එපා කියලා. ඒ කියන්නේ තමන්ගේ භාවනා අත්දැකීම බණ තමන්ගාවට බණ අහන්න එන අයට කියලා දෙන්න එපා. හේතුව මොකද්ද? හේතුව තමයි ඒ තමන්ගේ අත්දැකීමෙන් අන් අයට රහත් වෙන්න බැරි හින්දා. මම රහත් වෙච්ච ක්‍රමයෙන් අනික් අයට රහත් වෙන්න බැරි බව උන්වහන්සේලා දන්නවා.
හැබැයි මේ කාරණාව හරියට තේරුම් අරන් නැති කෙනා තමන් ලබාගත් භාවනා අධ්‍යක්ෂින් ටිකයි තමන්ට වැටහිච්ච කාරණා ටිකයි විතරක් ශ්‍රාවකයන්ට කියලා දෙනවා. අන් ඒ හිඳයි දේශනා කළේ ඒක භාග්‍යතුන් වහන්සේම තහනම් කරලා තියෙනවා. ඉතින් මේ අස්සජී මහරහතන් වහන්සේ මොනතරම් නිහතමානීද? උන්වහන්සේගෙන් ඇවිල්ලා ස්වාමීනි ඔබ වහන්සේ මේ තරම් සංවර පැවතුම් වලින් යුක්තයි දැක්කහම ප්‍රසාදයක් ඇති වෙනවා. ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයා කවුද කියලා උපතිස්ස තරුණයා අහනකොට උන්වහන්සේ සඳහන් කළේ ඒ ධර්මයේ පිළිබඳව කියලා දෙන්න මම දන්නේ කියලා. මම දන්නේ මේ ධර්මයේ ඊටාම චුට්ටයි. ඒ හින්දා අස්සජී මහරහතන් වහන්සේ තමන් වහන්සේ මම දන්න ටික ඔබට කියලා දෙන්නම් කියලා දේශනා කළේ නෑ. මම දන්න ටික කියලා දෙන්නම් කීවේ නෑ. නමුත් මගේ ශාස්ත්‍රුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කරනවා. බලන්නකෝ එතන වටිනාකම, හරි ගැඹුරු තැනක් මේක. තාම වටින තැනක්. මගේ ශාස්ත්‍රුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කරනවා. එතකොට මම දන්න එක නෙමෙයි කියන්නේ. මගේ ශාස්ත්‍රුන් වහන්සේ දන්න ටික. යේ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ ආහ. මේ පද දෙක කියනකොට සෝවාන් වෙනවා. එතකොට උන්වහන්සේ තමන් දන්න චූටි ධර්මයේ ඒ ටිකක් උපතිස්ස පිරිවැජියට කියලා දෙන්න ගියා නම් උපතිස්ස පිරිවැජියට සෝවාන් වෙන්න බෑ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයයි පැහැදිලි කරන්නේ, මගේ ධර්මය නෙමෙයි. යේ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ ආහ. බුද්ධ දේශනාව අහපු නිසා උපතිස්ස පිරිවැජිය සෝවාන් වුණා. බණ පද දෙක අහනකොට ආන් ඒ නිසායි දේශනා කළේ තමන්ගේ අද්දකින් කියන්න යන්න එපා, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න කියලා. ආන් එහෙම ගිහිල්ලා අහනකොටත් තාම සෝවාන් වෙලත් නැහැ, ධර්මය දන්නෙත් නැහැ, තාම සරණ ගියපු ශ්‍රාවකයෙක් වෙලත් නැහැ. එහෙමනම් ආන් ඒ වෙනකොටත් උපතිස්ස පිරිවැජියට තිබුණ ශක්තිය සඳහන් කරනවා. කල්පයක් පුරාවට වහින මහා වැස්සක වැහි බින්දු ගාන ගණන් කරලා කියන්න තරම් අභිඥාවක් තිබුණා කියලා. ඒ කියන්නේ සාරිපුත්තයන් වහන්සේට නෙමෙයි ඒ අභිඥාව තියෙන්නේ, උපතිස්ස තරුණයාට. තව ශාසනයට ඇතුල් වෙලත් නැහැ. කල්පයක් වහින වැස්සක වැහි බින්දු ගාන කියන්න අභිඥාවක් උපතිස්ස තරුණයාට තිබුණා. එතකොට ඒ කොච්චර කාලයක් පෙරම්පුරලා හින්දාද එහෙම අභිඥාවක් ලැබුවේ? මහා කල්ප අසංකේයිකුත් ලක්ෂයක් පෙරම්පුරලා. එතකොට අපිට සැකද මහා කල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂයක් පෙරම්පුර මුත්තමයන් වහන්සේට බෝධිමූලයේදී විතරද පුබ්බේ නිවාස අනුස්සති පහළ වුණේ? නෑ, උන්වහන්සේට ඊට කලින් පුබ්බේ නිවාස අනුස්සති තිබුණා. ඒ නිසා සැක කරන්න දෙයක් ඇත්තෙම නෑ. උපතිස්ස තරුණයාට මෙහෙමනම් සිද්ධාර්ථ කුමාරයාට කොහොමද කියලායි අපිට හිතන්න වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා උන්වහන්සේට අභිඥා තිබුණා කියලා සැක කරන්න ඕනේ නැති කාරණාව. ඊළඟට සඳහන් කරනවා බෝධි මූලයට වඩිනකොට කොහොම ප්‍රඥාවක් තියෙන්නේ නැද්ද කියලා. සිද්ධාර්ථ කුමාරයාට බෝධිය ළඟට වඩින වෙලාවේ කොයිතරම් ප්‍රඥාවක් තියෙන්නේ නැද්ද? එහෙනම් මේ වජ්‍රාසනයේ මත, උතුම් වූ වජ්‍රාසනයේ මත වාඩි වෙන්නේ චතුරංග සමන්නාගිත වීරිය අදිෂ්ඨාන කරලා ලෞතර බුද්ධත්වයේ මුල ඉඳලා හොයන්න ප්‍රගුණ කරන්නද? මේ ඥාන ශක්තියක් නැතුවද? නෑ, මේ වජ්‍රාසනයේ මත පුද්ගලයෙක් හැටියට වාඩි කරවලා තියෙන ඥාන සාගරයක්. සාමාන්‍ය කෙනෙක් වාඩි වුණා නෙමෙයි, ඥාන සාගරයක් තමයි මේ ආසනයේ මත වාඩි කරවන්නේ. ඒ නිසායි උන්වහන්සේට ඒ අවබෝධය වහවහ ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා මෙන්න මේ අචල වූ පල්ලංකයේ මත වැඩ ඉන්නේ බෝසතුන් වහන්සේට පහළ වෙන ඥාන සංසාරේ කවදාවත් ඇති නොවුන මහා ඥානය තමයි පහළ වෙන්නේ. අචල වූ පල්ලංකයේ මත වාඩි වෙලා ඉන්නේ පෙර සංසාරේ පුරාම අවබෝධ කරගත්ත ඥාන සාගරයක් බෝධි මූලයට ගලලා තියෙනවා. එතකොට මෙතනදී පෙර සංසාරයේ මෙතෙක් අවබෝධ නොවිච්ච මහා ඥාන සාගරයක් පහළ වෙන්න පටන් ගන්නවා. යම් ප්‍රමාණයකට රැස් වෙච්ච ඥානයක් තියෙනවා. මේ පල්ලංකය මතදී ආන් ඒ ඥානයට තවත් ඥාන ශක්තියින් ගලන්න පටන් ගන්නවා හැම පැත්තෙම. ආන් ඒ ගැලීම තුළ පෙර උන්වහන්සේට කවදාවත් පහළ නොවිච්ච ඥාන ශක්තියින් මේ ඥානයට එකතු වෙන්න පටන් ගන්නවා. ඒකයි බෝධි මූලයේදී වෙන්නේ. ඒ කාරණාව වෙනම විශේෂයෙන් සඳහන් කරනවා. මේ පුබ්බේ නිවාසානුස්සතියට පෙර භවවල කොයිතරම් පුබ්බේ නිවාසානුස්සති තිබුණද
කියන කාරණාව විස්තර කරලා දීපංකර පාදමූලයේදී නියත විවරණ ලැබනකොටත් ඒ අභිඥා තිබ්බ බව එතනදී පැහැදිලි කරනවා. එහෙම පැහැදිලි කරලා සඳහන් කරනවා. එහෙමනම් මේ ඥාණය එතරම්ම ඥානයක් පෙර කවදාවත් ලබලා නැති ඥානයක් මෙතන ලබනවා. එතරම්ම ඥාන ශක්තියක් තිබුණා. නමුත් පෙර කවදාවත් නැති ඥාන ශක්තියක් මෙතනදී ලබනවා. ඒක සඳහන් කරනවා. දිවස ලබනකොට එක එක කෙනාට ලැබෙන්නේ එක එක විදිහට. මේ දිවස ඔබේ නිවාස අනුසති භාග්‍යතුන් වහන්සේ විතරක් තිබුණා නෙමෙයිනේ. එහෙනම් එක එක කෙනාට ලැබෙන්නේ එක එක විදිහට. ආන්ගේ එක එක කෙනාට තියෙන හැටිත් භාග්‍යතුන් වහන්සේට තියෙන හැටිත් මෙතන පැහැදිලි කරන්නේ කොහොමද කෙනෙකුට අඩියක් දෙකක් පේනවා. ඉස්සරහට අබියක් දෙකක් අඩියක් දෙකක් ඉස්සරහට කසින මණ්ඩලයේදී පේනවා. ඇස් පියාගෙන ඉන්නේ අඩියක් දෙකක් ඉස්සරහ තියෙන දේවල් පේනවා. ඊළඟට තව කෙනෙක් ගාවට යනකොට තව කෙනෙකුට ගමක් පේනවා. මුළු ගමේම සිද්ධ වෙන සියලුම දේවල් ගමක් පේනවා. තව කෙනෙකුට නගරයක්, තව කෙනෙකුට රටක්, සමහර කෙනෙකුට සඳහන් කරනවා එක මනුස්ස ලෝකයක් පේනවා. සමහර කෙනෙකුට මුළු මනුස්ස ලෝකයක්ම පේනවා. ඉතින් මේවා භාවනා කරන මහා ස්වාමින් වහන්සේලා පැහැදිලි කරලා තියෙනවා. ඇතම් ස්වාමින් වහන්සේ නමක් සඳහන් කරනවා මට මෙච්චර හැතක්ම ගාණක් පේනවා. තව ස්වාමින් වහන්සේ නමක් පැහැදිලි කරනවා මට සාගරය දක්වා පේනවා. තව කෙනෙක් පැහැදිලි කරනවා මට සාගරයේ මැදක් යනකම් පේනවා. ඒ එක එක්කෙනාට අරමුණු වෙන හැටි, එක එක්කෙනාට පේන හැටි වෙනස්. ඒක ඒ අයගේ සංසාරේ ප්‍රගුණ කරලා තියෙන කුසල කුසල ධර්මයන්ට අනුවයි ඒ පේන ශක්තියින් එහෙම වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා තව කෙනෙකුට එක සක්වලක් පේනවා, තව කෙනෙකුට සක්වලවල් 100ක් 1000ක් පේනවා, තව කෙනෙකුට සක්වලවල් දසලක්ෂය මේ ආදි වශයෙන් ක්‍රමක්‍රමයෙන් පේන්න පටන් ගන්නවා. ඊළඟට සඳහන් කරනවා මේ කසින මණ්ඩලයේ පවතින ප්‍රමාණය එක එක පුද්ගලයාට කසින මණ්ඩලයේදී අවබෝධ වෙලා අරමුණු වෙලා වැඩිලා පේන ප්‍රමාණය තමයි ඒ තියෙන්නේ. අඩියක් දෙකක් පේනවා, ගමක් පේනවා, නගරයක් පේනවා, රටක් පේනවා, ඒක මනුස්ස ලෝකයක් පේනවා, මුළු සක්වලක්ම පේනවා. ඊළඟට සමහර අය ඉන්නවා සක්වලවල් 100ක් පේනවා. සමහර අය ඉන්නවා සක්වලවල් 1000ක් පේනවා. එහෙම සඳහන් කරනවා. අන්න ඒ අතර තමයි මේ දිබ්බ චක්කු කියන අභිඥාව පවතින්නේ. දිබ්බ චක්කු කියන අභිඥාව පවතින්නේ මේ අතර. ඒ නිසා සඳහන් කරන අභිනතුනි කෝටි ලක්ෂයක් මේ සක්වල ප්‍රමාණය යටින් අවීචියේ පටන් උඩින් බවග්‍රේ දක්වා මේ සඳහන් කරන්න හදන්නේ භාග්‍යතුන් වහන්සේට පේන ප්‍රමාණය. මේක කාටවත් පේන්නේ නැහැ. ඒකයි බෝධිමූලයේදී මහා ඥාන සාගරයක් උන්වහන්සේට හම්බුණා කියලා කියන්නේ. සක්වලක් කියලා කියම් යටින් අවීචියේ ඉඳලා උඩින් බවග්‍රේ දක්වා මේ මුළු සක්වලම අබවලින් පුරවනවා. පුරවලා කෙනෙක් යනවා මේ සක්වලෙන් එහා පැත්තේට. ඒ කියන්නේ මේ සක්වල ප්‍රමාණයෙන් එළියට යනවා. එළියට ගිහිල්ලා මේ පුරවලා තියෙන අබ ගන්නවා. අබ අරගෙන නැගෙනහිර පැත්තට නම් ගමන් කරන්නේ. දිශාවකට කියලා සඳහන් කරන්නේ අපි පැහැදිලි පහසුව සඳහා නැගෙනහිර පැත්තට කියමු. සක්වලෙන් එළියට ගිහිල්ලා නැගෙනහිර පැත්තට ගමන් කරනකොට මේ පුරවලා තියෙන අබ ගන්නවා. අබ අරගෙන නැගෙනහිර පැත්තට යනකොට හම්බ වෙන හැම සක්වලකටම එක ඇටයක් දානවා. නැගෙනහිර පැත්තට යන්නේ යනකොට හම්බ වෙනවා සක්වලක් තව, ඒකට එක ඇටයක් දානවා. තව සක්වලක් හම්බ වෙනවා, ඒකට තව ඇටයක් දානවා. තව සක්වලක් හම්බ වෙනවා, ඒකට තව ඇටයක් දානවා. මෙහෙම සක්වලකට අබ ඇටේ දදා ගිහිල්ලා මේ සක්වල යටින් අවීචියේ ඉඳලා උඩින් බවාග්‍රේ දක්වා පුරවලා තියෙන සියලුම අබ ඉවර වෙනවා. එතකොට දැන් මේ වටේටම ගියේ නැහැ, තව යන්නේ නැගෙනහිර පැත්තටමයි. එතකොට ඒ පැත්තට යනකොට තියෙන සක්වලවල ප්‍රමාණය අපිට මේ උදාහරණයෙන් පැහැදිලි වෙනවා. දැන් මේ මුළු සක්වල ගැබ පුරවපු අබ ඉවරයි. නමුත් තව බටහිරට ගියෙත් නැහැ, උතුරට ගියෙත් නැහැ, දකුණට ගියෙත් නැහැ. නැගෙනහිර පැත්තටමයි සක්වලවල ටිකට මේ අබ ඉවර වෙලා තියෙන්නේ. මොන සක්වලවල ප්‍රමාණයකද එහෙමනම්? හිතන්නේ නම් මනසෙයිද අපිට නම් කොහොමවත් නැහැ. සඳහන් කරනවා ඒ නැගෙනහිර පැත්තටනේ. තව නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් ඉවරත් නැහනේ. එතකොට සිව් දිශාවට බැලුවොත් කොච්චර සක්වලවල් ඇද්ද? මේ අනන්ත සක්වලවල්
සියල්ලම දකින්න පුළුවන් ඥානයක් තමයි බෝධි මූලයේදී හම්බ වෙන්නේ. ආන් ඒකයි අර එතෙක් තිබිච්ච ඥාන සාගරයට වඩා දැවැන්ත ඥාන සාගරයක් බෝධි මූලයේදී උන්වහන්සේට ගලනද පටන් ගත්තා කියලා. ඒකයි මෙතෙක් තිබිච්ච දිබ්බ චක්කුවට වෙච්ච පුබ්බේ නිවාසානුස්සතිය අති සංකීර්ණ විදිහට වර්ධනය වුණා බෝධි මූලයේදී. මෙතෙක් පුබ්බේ නිවාසානුස්සති තිබ්බා, දිබ්බ චක්කු තිබුණා. නමුත් එතකොට බෝධි මූලයේදී උනේ ඒක මේ අනන්ත කියන තැනට වර්ධනය වුණා. එහෙනම් එක පැත්තකට සක්වලවල් වලට අබයට දදා දදා යනකොට මේ සක්වල ගැබ පුරවලා තිබිච්ච සියලුම අබ ඒ පැත්තටම ඉවර වුණා නම් අනික් සිව් දිශාවට කොච්චර සක්වලවල් තියෙනවද? තව නැගිනහිරටත් සක්වලවල් එහෙනම් තියෙනවනේ තව. එතකොට අපිට හිතන්න පුළුවන් මේ අනන්ත සක්වලවල් ගාන කොච්චරද කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේට කොච්චරද සක්වලවල්, ඒ සියලුම සක්වලවල් තමන්ගේ ඉස්සරහා තියෙනවා වගේ පේනවා. ආන් එහෙම ඥාන ශක්තිය, ඒකයි භාග්‍යතුන් වහන්සේගේ ඥාන ශක්තිය අචින්තනීයයි කියලා කියන්නේ. අපිට ඒක හිතන්න බෑ. එහෙනම් කොච්චර ඈත තියෙන සක්වලක් නමුත් දැස ඉස්සරහා පිට තියෙනවා වගේ නම් අපි කාටවත් බුදුරජාණන් වහන්සේට හැංගිලා ඉන්න පුළුවන්ද? ආන් ඒ නිසා අපි පෙර දේශනාවක සඳහන් කළා මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්ත්වයා භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා පිට නිරාවරණය වෙලා ඉන්නේ කියලා. හැංගෙන්න තැනක් නැහැ. එහෙනම් උන්වහන්සේ කොතනද? මං කරන හැම දෙෙම උන්වහන්සේට පේනවා. ආන් ඒකයි හැබෑ ශ්‍රාවකයා හැම වෙලාවෙම කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන්ම මම දිහා බලාගෙන ඉන්නවා. උන්වහන්සේ බලාගෙන ඉන්නකොට මම මේ කරන උන්වහන්සේ එපා කියපු වැඩේම කරන්න නම් මට හිතෙන්නේ භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්න තැන පව් කරන්න මට ලැජ්ජයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේට පේන්නේ නැති තැනකට ගිහිල්ලා පව් කරනවා කියලා පව් කරන්න තැනක් නැහැ. කොතන ඉඳලා පව් කෙරුවත් භාග්‍යතුන් වහන්සේට පේන බවයි මේකෙන් පේන්නේ. ඒ තරම් විශ්මිත අවබෝධයක්. ඒ නිසා ඒකට විශ්මිත කියලා කියනව ඇරෙන්න වෙන කියන්න වචන නැහැ. අචින්තනීය අප්‍රමාණ කියලා කියනව ඇරෙන්න ඒකට කියන්න වෙන වචන නැහැ. ආන් ඒ වාගේ ඥාන සමුදායක් තමයි බෝධි මූලයේදී උන්වහන්සේට ගලන්න පටන් ගත්තේ. ආන් ඒ වාගේ මහා ඥානවන්තයන්න් වහන්සේ අපිට දේශනා කළා සෝවාන් කියන ආර්ය මාර්ගඵලයට ආවේ නැත්නම් සංසාරයෙන් ඒ පුජ්‍යලයන් නිරයෙන් නිදහස් වෙන්නේ නැහැ. අපිට පල්ලැහැන් අවස්ථාවක් දීලා තියෙනවා නිවැරදිව බුදුන් සරණ යන්න. නිවැරදිව බුදුන් සරණ ගියපු කෙනා නිරයෙන් නිදහස්. ඒ කියන්නේ අය කවදාවත් නිරයට යන්නේ නැහැ කියන එකද? නැහැ. මේ ජීවිතෙන් නිරයට යන්නේ නැහැ. හරියටම සරණ ගියොත් ඊළඟට මිත්‍යා දෘෂ්ටික කුලයක ඉපදෙන්නේත් නැහැ. ඉපදුනත් මන අවබෝධයක් එනකොට ආපහු සම්මා දිට්ඨිය හොයාගෙන එනවමයි. එහෙනම් හරියට සම්මා දිට්ඨියට ආවොත් ඊළඟ භවයේ බුදුන් සරණ යනවමයි. එහෙනම් පුදුමාකාර ආරක්ෂාවක් හදලා තියෙන්නේ. නමුත් අපිට මේ කාරණාව මේ කොච්චර පැහැදිලි කෙරුවත් වැටහෙනවා හරි අඩුයි. ඔක අපූර්වට තේරුම් ගන්න මේ තැන පැහැදිලි කරලා අපි ධර්ම දේශනාව විවර කරමු. කාලේ නිමාවීම තියෙන නිසා අපි පිනතුන් හොඳටම දන්න මේ චත්තමානවක ගාථා අපි හැමෝම දන්නවනේ. ඒ වුණාට අපි කියන්නේ වැරදියට. ඒ වුණත් අපි චත්තමානවක ගාථා පිළිබඳව දන්නවා. ඉස්කෝලේ ගියපු කාලේ මේ ඈත ඕනතරම් කීවා. අපි නමුත් කියන්නේ වරද්දලා. මේක කොතනවත් හැදිලා නැත්te ඒකත් පුදුම සහගත කාරණාවක්. ඇයි හැදුන්නේ නැත්තේ කියලා. හැබැයි දන්න අයත් ඉන්නවා. අපි කියන්නේ යෝවද තම්පව කියලා අපි නවත්තනවා. ඊළඟට රෝමනු ජේසු කියලා අපි ආපහු උච්චාරණය කරනවා. එනවාට එතකොට වැරදි. ඉතින් ඒ වාගේ මේ ගාථා තුන ඇතුලේ අපි වරද්දන තැන් හරියට තියෙනවා. ඉතින් හරියන්නේ යෝවද තම්පව රෝ කියන්නේ මේ ඒ පදේ අන්තිම අකුර. නමුත් අපි තම්පව කියලා නවත්තලා රෝදානවා එහා පැත්තට. එතකොට රෝමනු ජේසු. ඉතින් එතකොට ඔක සමහර අය විහිළුවටත් හදා ගන්නවා. ඉතින් එතකොට මං හිතන්නේ සෑහෙන්න පෞත්සිද්ධ කර ගන්නවා. විහිළුවට භාජනය කරලා. නමුත් යෝවද තම්පව රෝ මනු ජේසු. එහෙමයි එන්නේ. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේ එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලන වෙලාවේ දැක්ක මේ චත්ත කියන මානෝකයා. හරිම දක්ෂයි සංසාරේ හොඳට පින් තියෙන කෙනෙක්. හරි දක්ෂයි ඒ හින්දා. පොක්කර සාති කියන ආචාර්යවරයා ළඟින් ගිහිල්ලා ධර්මයේ ඉගෙන ගත්තා. ධර්මයේ නෙමෙයි
වේද ශාස්ත්‍රය ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඉවරලා කෙටි කාලයකින් ඉගෙන ගන්න වේද සාහිත්‍ය ඉගෙන ගන්න වසර 12ක් විතර ගත වෙනවා සම්පූර්ණ ඉගෙන ගන්න. නමුත් මෙයා දක්ෂ නිසා කෙටි කාලයකින් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ගහනවා ආචාර්යතුමනි මම මට මේ ශාස්ත්‍රයේ ඉගැන්වුවාට මොකද්ද දෙන ගුරු පඬුර කියලා. ඒ වෙලාවේ සඳහන් කළා ගුරු පඬුරු ගන්නේ එක එක්කෙනාගේ වත් පෝසත්කමේ හැටියට. ඒ නිසා කහවණු දහසක් විතර ගුරු පඬුරක් දෙන්න කියලා. ඊට පස්සේ එහෙනම් මං අරන් ඉන්නම් කියලා යනවා. ගිහිල්ලා දෙමව්පියන් හම්බෙන්න යනවා. මව්පියන්ට හරි සතුටුයි පුතා දැකලා. සතුටු වෙලා දෙමව්පියෝ ආශ්‍රය කරලා කියනවා මට ගුරු පඬුරු දීලා එන්න තියෙනවා තාත්තට කියනවා මට ඒක දෙන්න. තාත්තා ඒක අරගෙන ලොකු පොදියක් බඳිනවා. කහවණු දහසක්නේ. ලොකු පොදියක් බඳලා කියනවා පුතේ දැන් යන්න එපා. දැන් හවස් වෙලා තියෙන විකාලි. හෙට උදේම පිටත් වෙලා ගිහිල්ලා ගුරු පඬුරු දීලා ආයේ එන්න. ඉතින් හෙට උදේ යන්න කහවණු දහසක් අරන් යනවා කියලා හොරුන්ට ආරංචි වෙලා හොරු මග රකින්න මගදී මැරලා මේක ගන්න. ඒක භාග්‍යතුන් වහන්සේ දැනගන්නවා. දැකලා භාග්‍යතුන් වහන්සේ දන්නවා මෙයාට පිණුත් තියෙනවා මොහු මුණ ගැහෙන්න පෙරමකට වඩින්න ඕනේ කියලා. වැඩලා ගහක් මුල වැඩ ඉන්නවා මෙයා එන පාරේ. භාග්‍යතුන් වහන්සේ දැකලා චත්ත යනවා භාග්‍යතුන් වහන්සේ ගාවට. ගියාට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා තෙරුවන් ගැන දන්නවද කියලා. දන්නේ ස්වාමීනි. පන්සිල් ගැන දන්නවද කියලා අහනවා. දන්නේ ස්වාමීනි. ඒක දැන ගැනීමෙන් ස්වාමීනි මට මොනවාගේ ප්‍රයෝජනයක් වෙනවද කියලා අහනවා. ඒ වෙලාවේ සඳහන් කරනවා මේ දැන ගැනීමෙන් මෙන්න මේ වාගේ ප්‍රයෝජන තියෙනවා කියලා සඳහන් කරලා භාග්‍යතුන් වහන්සේ තෙරුවන් ගැන උගන්වනවා. එහෙනම් මානවකයාට තෙරුවන් ගැන උගන්වලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගාථා තුන තමයි ওই තියෙන්නේ. මෙයාට මේක හොඳට පාඩම් හිටියා. දක්ෂෙක්නේ. මෙයා එතන ඉඳලා පන්සිලුත් ඉගෙනගෙන හැබැයි අපිට මනාව අවබෝධ කරගන්න ඕනේ පුදුම ශ්‍රද්ධාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා විතරයි නෑ මට අමාරුයි මට බෑ මොකවත් කිව්වේ නෑ. එහෙම්මම පිළිගත්ත ස්වාමීනි මට යහපතක් වෙනවා නම් ඒ එසේමයි පන්සිල් හිතේ දරාගෙන මේ තෙරුවන් ගුණ කී කියා මෙයා යනකොට හොරු මෙයා වට කෙරුවා. වට කෙරුවට තමන්ගේ වට කළා කියලා මෙයා එකක්වත් ගණන් ගන්නෑ. මෙයා මේ තෙරුවන් ගුණ ටිකම කී කියා ඉස්සරහට යනකොට එක්කෙනෙක් හැංගිලා ඉඳලා විසපවාපීයකින් විදිනවා. විද්‍යාව මෙතනම මැරිලා වැටෙනවා. අරගොල්ල මුදල් පොදි අරගෙන යනවා. මානෝකියා නින්දෙන් හැරුණා වගේ තෞතිසාවි පහළ වුණා. ඕ තෙරුවන් සරණ යෑමේ වටිනාකම. නින්දෙන් හැරුණා වගේ මහා කාලාන්තරයක් සරණ ගිහිල්ලා ඉඳලාද? නෑ හරියටම සරණ ගියා මේ මොහොතකට කලින් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණා. ඊළඟට කට්ටිය දෙපැත්තෙන්ම ඇවිල්ලා පුතා මැරිලා බව ආරංචි වෙලා මගදිම සෑයක් හදලා මග මාදාහණී කරනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා විශාල ධර්ම අවබෝධයක් මේගොල්ලන්ට දෙන්න පුළුවන් මං ආයෙත් මෙතෙන්ට වැඩියෝ. භාග්‍යතුන් වහන්සේ ආයෙත් භික්ෂුන් වහන්සේලත් එක්ක එතෙන්ට වැඩියා. භාග්‍යතුන් වහන්සේ දන්නවා මානවකයා දැන් මං ගාවට එනවා. කොහොමද මෙයා තෞතිසාවේ පහළ වෙලා තියෙන්නේ? 30 යොදුන් උස පළල ඝන රත්තරන් විමානයක්. යොදුන් 30ක් උසයි පළලයි. ඒ කියන්නේ 70ක්ම 400 ගානකට වඩා උසයි. ඝන රත්තරන් මාලිගාවේ තරම් විශාලයි. මෙයා බුදුරජාණන් වහන්සේ ගාවට එන්නේ නිකම්ම නෙමෙයි මාලිගාවම අරගෙන එන්නේ. තමන්ගේ ආනුභාවයෙන් මාලිගාවත් අරන් තමයි භාග්‍යතුන් වහන්සේ ගාවට එන්නේ. ඇවිල්ලා අර සියලුම දෙවිවරුත් එක්ක මාලිගාවේ හිටපු අයත් එක්ක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලට නලල තියලා වන්දනා කරලා එතන වාඩි වෙනවා. ආන් ඒ වෙලාවේ තමයි ඥාතීන් අහන්නේ මේ ආශ්චර්යමත් දිව්‍ය පුත්‍රයා කවුද කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ කවුරුවත් නෙමෙයි ඔබලා මේ හඬමින් වැළපෙමින් ඉන්නේ මේ පුද්ගලයා වෙනුවෙන්. මේ වෙන කවුරුවත් නෙමෙයි මේ තමයි ඔබලාගේ පුතා. කොහොමද මෙයා මෙතෙන්ට ගියේ? භාග්‍යතුන් වහන්සේ පිරිසටම සරණ යන හැටි කියලා දුන්නා. එනම් තෙරුවන් සරණ යෑම ජීවිතේට කොයිතරම් ආරක්ෂාවක් සලසනවද? එhmenan අපි සරණ යන්නේ කොයි වාගේ ඥාන ශක්තියකින් හෙබි උත්මයෙක්ද කියන කාරණාව විතරයි අපි සඳහන් කළේ ඥාණය මෙන්න මේ තරම් කියලා. එහෙනම් ඒ වෙන කවුරුවත් නෙමෙයි අපේ ශාස්ත්‍රුන් වහන්සේම කියන මනා වූ සරණාගමනය මේ ආනාපාන සතිය දියුණු කර ගැනීම සඳහා අත්‍යවශ්‍යම කාරණාව බවට පත් වෙන නිසා මේ දේශනා මාලාව පුරාම සරණ පිළිබඳව කතා කළා වගේ අදත් මේ කාරණාව හිතේ තියාගෙන භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන තව තවත් නිවැරදිව භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා මෙවන් උතුම් භාවනාවල් දිනු කරලා සංසාරයෙන් එතෙර යන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.